කියන්න ඕන අපි කවදාකවත් ඉතිහාසයේ ජීවත් වෙන අය නෙමෙයි. ඉතිහාස ජීවත් වෙන්නේ අපි. අපි හැමදාම ඉතා පැහැපත් අනාගතයක් වෙනුවෙන් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉතිහාසයෙන් පාඩම් ඉගෙන වර්තමානයේ වැඩ කරන මිනිස්සු. එනිසා අපි ඉතිහාසයේ කවදාකවත් ජීවත් වුණෙත් නැහැ ජීවත් වෙන්නෙත් නැහැ අපිට අනාගතයක් තියෙනවා ජයග්‍රහණය කරන්න. අන්නේ අනාගතය වෙනුවෙන් අපි වර්තමානයේ වැඩ කරනවා. එතකොට අපිට ඉතිහාසය ඕන වෙනවා. ඒ මොකක් සඳහාද? අපි හිතනවා අනාගත ජයග්‍රහණ වලට මඟ පෙන්වන්නේ ඉතිහාසයේ පාඩම් කියලා. එනිසා අපිට ඉතිහාසය අවශ්‍යයි. ඉතිහාසයේ පැත්තක තියලා යන පුළුවන් ගමනක් අපිට නැහැ. අපේ රටේ මේ තියෙන මහා ඛේදවාචකයට හේතුවක් තමයි පෞගේ කාලේ පාලක ඉතිහාසයේ පැත්තකින් තිබෙන්නේ. 1978 77 බලයට ආපු ජාර් ජවදන්ලා කරපු එකක් තමයි අපේ රටේ ඉතිහාසය අයින් කරලා ඉස්ලාම් පැත්තකට තිබ්බා. ඉතිහාසයක් නැති, අගක් මුලක් නැති, අරමුණක් නැති, ගැඹුරක් නැති, අධ්‍යාත්මයක් නැති බොල් සමාජයක් නිර්මාණය කළා. ඒ සමාජයේ ඛේදවාචකයා අපි ඔක්කොම ගිල්ල ඉන්නේ. එනිසා අපි කියන්නේ තමයි අපිට ඉතිහාසය තියෙන්න ඕන. ඉතිහාසය තියෙන්න ඕන ඉතිහාසයේ ජීවත් වෙන්න වෙයි ඉතිහාසයෙන් යමක් ඉගෙන ගන්න. එනිසා ඒ ඉතිහාසෙත් එක්ක අපි ඇතගත්තුත් එහෙම ඉතිහාසයේ ජීවත් වෙන්නේ අපි නෙවෙයි ඔන්න ඔය කියන මහත්තුරු. ඒගොල්ලන්ට තාමත් 88 වසරේ ඉතිහාසෙ මිදෙන්න බැරි වෙලා. අපි ඉතිහාසෙන් පාඩම් ඉගෙනගෙන ඒක ජයග්‍රහණත් අරගෙන මහා දෙවන්ත මහජන ව්‍යාපාර ගොඩනගන කොටත් ඒ ව්‍යාපාරේ ගොඩනගලා ජයග්‍රහණේ පේනමාන ජනතාවත් එක්ක දේශපාලන කරන කොටත් ඔය අපට අවලාද ගන්න මහත්තුරු තාම 88 වසරේ ජීවත් වෙමින් ඉන්න. ඉතිහාසෙන් ගැලවෙන්න බැරි වෙන්නේ ඒගොල්ලන්ට අපට නෙවෙයි. අපි ඉතිහාසෙන් ඉගෙනගෙන ඉස්සරහට යමින් ඉන්න. ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන මොන ඉතිහාසයේද? අපට අවලද ගන්න මහත්තුරු ජීවත් වෙන්නේ ජයවර්ධනලා විසින් හදපු ඉතිහාසය ඇතුලේ. ඇත්ත ඉතිහාසය නේද? එසම ඉතිහාසය ගැන කතා කරන අයට අපි කියන්න කැමති වෙන මොකක්ද ඉතිහාසය? 1988 89 ගැන කතා කරනවානේ. ඒකට වචනයක් පාවිච්චි කරන මොකද්ද 88 භීෂණ සමය. ඔක තමයි ඔයගොල්ලන්ගේ වචනේ. 88 භීෂණ සමය. ඔකට තව කැලලක් දානවා 88 JVP භීෂණය කියලා. 1988 JVP භීෂණ තිබ්බද? නෑ භීෂණයක් තිබ්බා 1978 ඉඳලා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ භීෂණය. ඒකට මූලදී ව්‍යාපාරය අපි. එනිසා අපේ ව්‍යාපාරය මර්ධනය කරලා අපේ ව්‍යාපාරයේ නායකයෝ ඝාතනය කරලා අපි වට්ටලා ජයවර්ධනලා ඉතිහාසයක් ලිව්වා. ඒ ජයවර්ධනලා ලිපු ඉතිහාසය තමයි මහින්ද රාජපක්ෂලා අරගෙන යන්නේ. අන්නේ ජයවර්ධනලා ලියපු මහින්ද රාජපක්ෂලා අරගෙන යන ඉතිහාසයේ ජීවත් වෙන කට්ටිය තමයි ජනතා විමුක්ති පෙරංගාන්නේ ඉතිහාසය කරගන්න යනවාද කියලා. එනිසා අපි කියනෝ අපි ඉතිහාසය ජීවත් වෙන්නෙත් නෑ ජීවත් වෙන්නේ ඔයගොල්ලෝ හැබැයි ජීවත් වෙන්නේ වැරදි ඉතිහාසයක් ඇතුළේ කියලා. මොකද අපි හැමදාම දන්නවා ඉතිහාසය ගැන extra ආකාරයක ප්‍රබන්ධයකුත් තියෙනවා. ඉතිහාසය එක එකනා ලියනවා තම තමන්ට ඕන තරමට. එනිසා හැමදාම අරගලයකින් පස්සේ ඉතිහාසය ලිව්වේ කවුද? අරගලයකින් පස්සේ හැමදාම ඉතිහාසය ලිව්වේ පෙරදිච්චය නෙවෙයි දිනපු අය. කවුරු දිනුවත් දිනපගෙන ඉතිහාසය ලිව්වා. එනිසා හැමදාම ප්‍රගතිශීලී අරගලයක්, විප්ලවදී අරගලයක්, සමාජ සාධාරණ වෙන කරපු අරගලයක්, විමුක්ති වෙන කරපු අරගලයක් පරාජිතපත් වුණා නම් ඒක පරාජිතපත් කරපු කෙනා ඉතිහාසය ලිව්වා ඒ අරගලයට හානිත් දායක විදියට. අපි ඉතිහාසය පුරා දකින්නේ ඒක. හැබැයි ඒක හැමදාම එහෙම තියන් ඉන්න බෑ. ඒක වෙනස් වෙන දවසක් එනවා අනිවාර්යයෙන්. දැන් ඇවිල්ලා තියෙන මොකද්ද? අන්නේ ජයවර්ධනලා ලියපු ඉතිහාසය, රාජපක්ෂලා පවත්වාගෙන ඉතිහාසය වෙනස් කරන කාලය වෙලා තියෙන නිසා අදින සහෝදරනි දැන් ඔබ අපේ ඉස්සරහා තියෙන මොකද්ද? ඒගොල්ලන්ගේ ඉතිහාසය, වසර 75ක වැරදි ඉතිහාසය, 88 89 ගැන ලියපු වැරදි ඉතිහාසය වෙනස් කරලා ඉතිහාසය අලුතෙන් ලිවීමේ වගකීම ඔබට අපට පැටලා තියෙනවා. ඒ ඉතිහාසය අලුතෙන් ලියන්න අපි සූදානම් කියන එක අපි ගොලන් කියන ඕන කම තියෙනවා. අපි ඉතිහාසය අලුතෙන් කියන පරම්පරාව. අපි හිතනවා මේ කාලකන්නකම ඉතිහාසය, මේ බංකොලොත්කම ඉතිහාසය, මේ වේදනාවේ ඉතිහාසය, මේ දුකේ කඳුලේ ඉතිහාසය නිමා කරලා සතුටේ ඉතිහාසය, ජයග්‍රහණ ඉතිහාසය, වඩා යහපත් මානව සමාජයක් ගොඩනගන ඉතිහාසය අපි ලියන්න ඕන නිසා මේ පැරණි ඉතිහාසය අවසන් කරලා අලුත් ඉතිහාසය ලියන පරම්පරාවට ඔබත් අපත් අනිවාර්යෙන් පත් වෙන්න ඕන කියන විශ්වාසය අපට තියෙනවා.